ආසියාතික රටවල්වල පැරණ ශිෂ්ටාචාරවල පැරණ සංස්කෘතීන් වල තිබුණේ ඒ රටට ගැලපෙන නිසා අවුරුදු දහස් ගාණක් පැවතීගෙන ආ ක්‍රම. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වුණයින් පස්සේ ඒ වෙනස මත ඇති වෙන වැඩි යාමට කිව්වා growth and change සංවර්ධනය කියලා. ඊළඟට විශාල පාරවල් හදන්නට, විශාල ගොඩනැගිලි හදන්නට, කොන්ක්‍රීට් දාන්නට මෙන්න මේ විදිහේ නගර නිර්මාණයක් පටන් ගත්තා ගම අහෝසි වෙන ආකාරයට. මේ කාරණාවත් එක්ක සියලුම ලෝකයේ තියෙන නරක ටික ආයෝජකව ආවේ නැහැ, කර්මාන්ත පටන් ගත්තේ නැහැ. නමුත් ලෝකයේ තියෙන සියලුම නරක දේවල් ටික ලංකාවට ඇහිලා රිංග ගත්තා. 2015 වාර්තාවලට අනුව 38,000ක් මැරලා තියෙනවා රජරට බහුවර රෝගයෙන්. 350,000කට වඩා වැළඳිච්ච අය ඉන්නවා. අපිට ගාණක් නැහැ. මොකද මේ එකපාරට මැරලා වැටෙන රෝගයක් නෙමෙයි අර ඩෙංගු වගේ. මේ නිසා දීර්ඝකාලීනව අර සංවර්ධනය නිසා ඇතිවෙච්ච පළවෙනි නරක අපි අඳිනගත්තේ මෙන්න මේ රජරට වකුගඩු රෝගය තුළින්. ඇයි මේවා ඇති වුණේ? බටහිර ඖෂධ නිෂ්පාදන සමාගම්වල මේ සඳහා බෙහෙත් හදනවා. ඒ ඖෂධ අලෙවි කර ගැනීමට මේ රටවල මිනිස්සුන්ට ලෙඩ බෝ කරනවා. ඊළඟ ආසියාවේ තවත් දෙයක් තියෙනවා, ජනගහනය වැඩි කියලා කියනවා එක්සත් ජාතීන්ග සංවිධානය. රෝග හැදිලා විනාශය කරා යන ක්‍රම පහක් අද ක්‍රියාත්මක කරනවා. එකක් තමයි විෂ ගැන්වීම කරලා ශරීරය එක්වෙනින් මරණයට පත් කිරීම. ජලය විෂ ගන්වනවා, වාතය විෂ ගන්වනවා, පොළොව විෂ ගන්වනවා, ශරීරය විෂ ගන්වනවා, මනස විෂ ගන්වනවා. කොවිඩ් වදුරේදීත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකඟ නොවන ඊට විරුද්ධ වෙන වෛද්‍ය විශේෂඥයෝ කියනවා ලොක්ඩවුන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික රීසෙට්, ඉකොනොමික් රීසෙටින්. දැනට යම් කිසි විදිහකට සෙට් වෙලා තියෙනවා නම් ඒක වටලා බලවත් ඒවා විතරක් ඉතුරු වෙද්දි පොඩි පොඩි ආයතන වැටලා යනවා. කර්මාන්තශාලා, වෙළඳාම් ඒ ඔක්කොම ටික අන්න රීසෙට් වෙනවා. ලෝකයට එක මොලයක්, එක අදහසක් තියෙනකොට ලෝකය හසුරවන්න පුළුවන් කියලා ඔවුන් සෑහීමට පත් වෙලා තියෙනවා. ඒක අපිටත් පේනවා. ලංකාව විශේෂයෙන්ම COVID-19 සනීප කිරීමට දේශීය වෛද්‍යවරුන්ට, දේශීය වෛද්‍ය ක්‍රමයන්ට පුළුවන්කම තියෙද්දි ඒගොල්ලෝ පැත්තකට කරලා තියෙනවා. වෛරස් වලට බෙහෙත් නැහැ කියලා කියන බටහිර වෛද්‍යවරුන්ට ඒව පවර්ලා තියෙනවා. අපේ රටවල් ලවා අපේ තියෙන දේවල් නැති කරලා දානවා. මොකද අර මූලධර්ම රකින්ට එකයි තියෙන්න පුළුවන්. ලෝකයේ ඖෂධ නම් එක රටාවයි, ආහාර නම් එක රටාවයි, එක භාෂාවයි, එක ආගමයි, එක රටයි. මෙන්න මේ විදිහට සජ්ජාතීන්ගේ සංවිධානය නැමැති වාහනය නැගිලා මේ සංවර්ධනය කියන ඉන්ධන පටවාගෙන අපිව අරගෙන යනවා ගෝලීය රාජ්‍යයක් කරා. යුරෝපය කරලා අවසානයි, දැන් ආසියාවට බැස්සා. දැන් ආසියාවේ අපිව වෙනස් කරලා තියෙනවා. මේකට කියන්නේ මොකද්ද? කළු ලෝකය සුදු කිරීම. මිනිහා සුදු වුණේ යම් කිසි හේතුවක් නිසා, මිනිහා කළු වුණේ යම් කිසි හේතුවක් නිසා, දේශගුණික හේතු නිසා. මේ දේශගුණික හේතුව සලකන්නේ නැතුව නිවර්තනික රටවල කළු මිනිසුන්ගේ ජීවත්වීමේ රටාව වෙනස් කරගෙන යනවා. දැන් හුඟක් වෙනස් කරලා තියෙනවා සීතල සුදු රටවල මිනිසුන්ගේ ක්‍රමය දක්වා. මෙන්න මේක නිසා ලෝකයේ එක මිනිහෙක් පමණක් තියෙන ඒ එක මිනිහාගේ දේ ඔක්කොටම ගැලපෙන ක්‍රමයට ලෝකය සකස් කිරීම තමයි කරන්නේ. කොවිඩ් වල අපිට පැහැදිලිව පේනවා මේ වැක්සීන් එක තමයි එකම ප්‍රතිකාරය. මේක තමයි මුළු ලෝකයටම, ලෝක මිනිස්සු ඔක්කොම එකයි, ඔක්කොටම ප්‍රතිකාරය වේ යුතුයි මේක. මෙන්න මේ විදිහට මිනිස්සුන්ගේ අදහස් වලට වැරදි දේවල් කාවද්දමින් මේ ඒකීය ලෝකයක්, ඒකීය ගෝලයක් ඇති කිරීමට ලෝක යුදෙව බලවේගය දරන උත්සාහය තමයි අද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ ආධිපත්‍යවාදය තුළින් COVID-19 කියලා, එහෙම නැත්නම් COVID-19 කියලා කියන්නේ සෙන් අමාරුවක් ප්‍රතිශ්‍යා වුණ මේ බොරුවට සුරතල් නම් දාගෙන ඒගොල්ලෝ මොකද්ද හොරයක් කරනවා. මේක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනකොට අපි විනාශ වෙලා අවසන්. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂනයේ අභිවා YouTube නාලිකා අතරේ ඉගලින්ම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා කරන, නමුත් මේවායේ අර්ථ පැහැදිලිව නොදන්නා වූ දේවල් සම්බන්ධයෙන්. අපි දන්න ප්‍රධාන වචන දෙකක් තමයි, එකක් සංවර්ධනය, අනිත් එක ගෝලීයකරණය. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? කෙනෙකුෙන් ඇහුවොත් උත්තරයක් දෙන්න අමාරුයි. ශිෂ්‍ය අවධියේ ඉඳලම අපිට උගන්වලා නැහැ මොකද්ද සංවර්ධනය කියන්නේ. කොයි තත්ත්වයකට ආවයින් පස්සේද රටක් සංවර්ධනය වුණයි කියලා කියන්නේ? එහෙම දෙයක් නැහැ. ඊළඟට ගෝලීයකරණය මොකද්ද? ගෝලීයකරණය කියන්නේ ඒකත් අපිට උගන්වලා ඇත්තේ නැහැ. වචන විතරක් කියලා දෙනවා අපිට කැමති විදිහකට ඒවායේ අර්ථ හිතා ගන්න පුළුවන් වෙන ආකාරයට. මොකද එතන තියෙන පොඩි හොරකමක්.
මේ වචන පාවිච්චි වීම සංවර්ධනය කියන වචනය නම් මේ 1945 පස්සේ පටන් ගත්තේ. නමුත් ගෝලීයකරණය කියන එක මීට අවුරුදු 1950කට ඉස්සර ක්‍රිස්තු වර්ෂ 70ේදී තමයි ඔවුන් ආරම්භ කළේ. එතන පොඩි කතාවක් තියෙනවා කියන්නට. මේ ඊශ්‍රායෙල් වරුන්ගේ පාලනයයි ආගමයි දෙකම එකයි. මේ දෙකම තිබුණේ යෙරුසලම් මහ දෙවොල ඇතුලේ. මේක දෙවතාවක් විනාශ කළා. පළවෙනි වතාවේ බැබිලෝනියානු අධිරාජ්‍යයෙන්, දෙවැනි වතාවේ රෝම අධිරාජ්‍යයෙන්. ඒ දෙවැනි වතාවෙත් රෝම අධිරාජ්‍යය විනාශ කළයින් පස්සේ පැරිසිස්සරෝ කියන පාලකය කොට්ටාසය අරාබියට පැනලා ගියා. සෙඩුසිස් කියන පූජක කොට්ටාසය. දැන් මෙයින් මේ යුරෝපයට පැනලා ගිය අර පැරිසිස්සරෝ තමයි මේ ගෝලීය ගමන අද දක්වාත් කරගෙන යන්නේ. දැන් ඔවුන් කියන විදිහට ගමනේ 75%කට වඩා ගමන් කළා අවසානයි. මේ කොවිඩ් කියලා කියන්නේ ඔවුන්ගේ පළවෙනි ගෝලීය අත්හදා බැලීම. ඒකට කියන්නේ ෆස්ට් එක්ස්පෙරිමන්ට් ඇන්ඩ් ෆස්ට් එක්ස්පීරියන්ස්. ඒක මම පැහැදිලි කරන්නම් ඉස්සරහට. දැන් මේ යුරෝපයට පැනලා ගිය පැරිසිස්වරු දැන් යුදෙව්වෝ වෙළඳාමන ඇරවෙන දෙයක් කරන්නේ නැහැ, ගොවිතැන් කරන්නේ නැහැ, සත්ව පාලනයක් කරන්නේ නැහැ, වෙළඳාම පමණයි කරන්නේ. එනිසා යුරෝපයේ එකම වෙළඳුන් කොට්ටාසය බවට, එකම ලාභය සහ ධනය රැස් කරන්නාව කොට්ටාසය බවට යුදෙව්වෝ පත් වෙලා හිටියා. මෙන්න මේ ධනවත්කම නිසා ඔවුන්ට පුළුවන්කම ලැබුණා බලවත් බවට එන්නට. ඒ කියන්නේ යුරෝපයේ තිබිච්ච මේ රජවරුන්ගේ පවුල්වලට, ප්‍රභූ පවුල්වලට සම්බන්ධ වෙලා ඒව හසුරුවන්ට පුළුවන්කමක් ලැබුණා. මෙන්න මේ විදිහට රෝමයේහි ඔවුන්ගේ ආගම රෝමාධිරාජ්‍යය අයිති කරගත්න යුදෙව් බයිබලය පැරණි තෙස්තමේන්තුව කියලා ක්‍රිස්තියානි බයිබලයක් හදාගෙන දැන් ලොකු කේන්තියක් ඇති වුණා යුදෙව්වන්ට. අපේ යුදෙව් බයිබලය මේගොල්ලෝ පැරණි තෙස්තමේන්තුව කියලා පළවෙනි කොටසක් හැටියට හදාගෙන, ඒගොල්ලෝ ක්‍රිස්තියානි කියලා ආගමක් හදාගෙන අපේ දේ හොරකම් කරගෙනයි කියලා. මෙන්න මේ විදිහට මේ පළිගැනීමේ චේතනාව තිබුණට වෙළඳාම් කටයුතු ටික කරගෙන දීර්ඝකාලීනව ඔවුන් ඔහ ඉවසගෙන හිටියා. ඔහොම ඇවිල්ලා පළවෙනි පියවර හැටියට පෙන්වන්නට පුළුවන් 1517දී මේ මාටින් ලූතර් කියන පූජකයලවා විටන්බර්ග් විශ්වවිද්‍යාලයේදී ජර්මනියේ පළවෙනි කැරැල්ල ගැහුව වතිකානුවට විරුද්ධව, පාප්ට විරුද්ධව ප්‍රශ්න 95ක් දැන්වීම් පූර්වට දැම්මා මාටින් ලූතර්. පුළුවන් නම් උත්තර දෙන්නට කියලා වතිකානුවට. ඒක බැරි වුණා. අන්න එතා ඉඳලා කතෝලික සභාව වැටුණා. එංගලන්තේ පටන් ගත්ත 1538දී එංගලන්ත සභාවක්, වෙනත් ප්‍රොතෙස්තන්ත් ආගම් මුළු යුරෝපයේම ඇතිවෙන්න පටන් ගත්තා. දැන් අන්න කතෝලික සභාවට පහර ගහලා ඉවරයි. ඊළඟට මේගොල්ලන්ට අවශ්‍යයි යුරෝපයේ තිබිච්ච ප්‍රභූත්වයට පහර ගහන්න, රජවරුන්ට සහ ප්‍රභූවරුන්ට. දැන් 1775දී ඔවුන් මේ න්‍යායක් හරි ගැස්සුවා ඉලුමිනිටි කියලා. දැන් අදත් ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාලය ගහලා බැලුවොත් ඉලුමිනිටි කියන වචන ඒක තවත් මේ වරහන් ඇතුළේ කොන්ස්පිරසි තියෙන්නේ නැත්නම් කුමන්ත්‍රණ න්‍යාය කියන විස්තර කිරීමක් එක්ක තමයි එන්නේ. ඇත්ත වශයෙන්ම මේක තමයි ඔවුන්ගේ ලෝක කුමන්ත්‍රණය. ඒ තුළ තමයි දැන් ලංකාව ඉන්නේ. දැන් මේ ඉලුමිනිටි කියන තියරියක ඇවිල්ලා අවුරුදු 15ක් ඇතුළත ඔවුන්ට පුළුවන්කම ඇති වුණා ට්‍රාන්ස විප්ලවය ඇති කරන්නට. දැන් රූසෝ, මොන්ටෙස්කියු, වෝල්ටර් ලවා කියෙව්වා සමාජයට ඉගැන්වුවා ප්‍රංශයේ දෙවියන් වහන්සේ තමන්ගේ සමාන ස්වරූපයෙන් 6 දවසේදී මිනිහා මැව්වය. එහෙනම් දෙවියන් වහන්සේ මිනිහායි සමානය. ඊළඟ මිනිස්සු කියන්නේ ඔක්කොම ආදම්ගෙන් සහ ඒවගෙන් පැවතෙන අය. එවනම් ආයිත් මිනිස්සු සමානය. මේ හේතුව නිසා දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ නියෝජිත රජවරු කිංලා අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය මිනිහටත් මේ පාලනය කරන්න පුළුවන්. මේ අදහස ඉදිරිපත් කළේ මොකද? අර ප්‍රභූත්වය බිඳ දැමලා මුකුත් නොදන්න, හැකියාවක් නැති නිකම් පාරයින රස්තියාදුකාරයන්ට රටේ පාලන වලේ ලබා දෙන්න වැඩේ සාර්ථක වුණා. 1789දී ෆ්‍රංස විප්ලවය ඇති වෙලා මේ 16 ලොවීගේ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටිලා යුරෝපයේම ඊට පස්සේ රාජාණ්ඩු බිඳ වැටිලා සමූහ ආණ්ඩු නැත්තම් මිනිස්සුන්ගේ ආණ්ඩු ඇති වෙන්නට පටන් ගත්තා. දැන් ආගමට පහර ගැහුවා, ඊළඟ රාජ්‍යත්වයට පහර ගැහුවා, දැන් ආර්ථිකය ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නවා. ඊළඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ආවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හැසිරෙව්වේ මේ නේතන් රොත්ෂයිල්ඩ් කියන රොත්ෂයිල්ඩ් බැංකු පරම්පරාවේ දෙවැනි පරම්පරාවට අයත් පුද්ගලය. දැන් මුළුමහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හැම කාලෙකම මේ රොත්ෂයිල්ඩ් වරුන් අතින් නැටුණා. ඔවුන්ගේ ක්‍රියා තමයි ලංකාවෙත්
හිතාන පාලනයට සිද්ධ වුණේ. ඔහොම ඇවිල්ලා ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති වෙච්ච අවස්ථාව 1945 දී. එතෙන්දී ඔවුන් බලාපොරොත්තු වුණේ මොකක්ද? යුරෝපයේ ඇති වෙච්ච කෑම හිඟයට ටෙක්සාස් වල 1942 දී තිරිඟු වැඩියස්සන්නක් ලබන ක්‍රමයට හදන්න ඉගෙන ගත්තා. ඊළඟට 43 දී පස්සේ අවුරුද්දේ පිලිපීනයේ වී වලින් වැඩියස්සන්නක් ලබා ගැනීමේ ක්‍රමය ඔවුන් දැනගත්තා. මේ මැජික් එකක් නෙමෙයි, අඩි 4ක් විතර උසට වැවෙන ගොයම් ගහ අඟල් 18ක කුරුමිට්ටෙක් කරලා ඒ ගහ හැදෙන සිවිච ටික කරලට දමලා ජාන විකෘතියකින් ලොකු කරලක් ඇති කිරීම. ඒ මගින් අස්සන්න වැඩි වෙනවා. දැන් යුරෝපය අල්ලලා ඉවරයි. ඒක නිසා දැන් ආසියාව අල්ලන්න ඕන. ගොවිතැන් කරන මහද්වීපය. ඒක නිසා මේ අදහස දාලා ඔවුන් බලාපොරොත්තු වුණා ලෝකයේ සිරිඟු වගාවත් ඊළඟට වී වගාවත් ඔවුන්ගේ අතට ගැනීමට. මෙන්න මේකට ඔවුන් කිව්වා මේ හරිත විප්ලවය කියලා. දැන් මේ සංවර්ධනය කියන දේ හරිත විප්ලවය කියලා නම් කළා ඔවුන්. සංවර්ධනය කියන වචනයට අර්ථ නිරූපණයක් තියෙනවා. මොකද්ද? growth on change, වෙනසින් පසුව ඇතිවන වැඩි යාම. එතකොට සංවර්ධනය වෙන්නට නම් තියෙන දේ වෙනස් වෙන්න ඕන. ආසියාතික රටවල පැරණි ශිෂ්ටාචාරවල පැරණි සංස්කෘතීන්වල තිබුණේ ඒ රටට ගැළපෙන නිසා අවුරුදු දහස් ගාණක් පැවතීගෙන ආ ක්‍රම. ඒක වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වුණයින් පස්සේ ඒ වෙනස මත ඇතිවන වැඩි යාමට කිව්වා growth on change, සංවර්ධනය කියලා. ආසියාතික රටවල වීගෝවිතං කරන රටවල මිනිස්සුන්ට මේක මහා ලොකු මැජික් එකක් බවට පත් වුණා. වැඩි අසන්නක් ලැබෙනවා කියන එක. ඒකේ නරක ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන්ද කියලාවත් අඩු ගන්න හිතන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ලංකාවට 1968 අවුරුද්දේ පළවෙනි වතාවට හඳුන්වලා දුන්නා මේ වැඩි අසන්නක් ලබන ඇමරිකන් ගෝවිතං ක්‍රමය වීවගාවට. මේක ඉතාමත් සාර්ථක වුණා. දැන් ඔන්න ලංකාවේ වීවගාව වෙනස් කළා. ඊට පස්සේ ඒ උඩ වැඩියන්ට සැලැස්සුවා අලුත් ක්‍රමය. මේක සාර්ථක වුණා. ඒක නිසා 69 අවුරුද්දේදී ඔවුන් උත්සාහයක් දැරුවා. ලංකාවේ මිනිස්සු ඕනෑවට වඩා පොළොවට ඇදිච්ච මුල් තියෙන අය. ඒ නිසා මේ මහ පොළොවට ඇදිච්ච මුල් ගලවලා ඉවරලා ඒ මුල් අද්දවන්නට ගෙට හරියට යුරෝපීය රටක වාගේ. මේ සඳහා ලංකාවේ අපේ ආණ්ඩුවට නොතේරෙන්ට බලපෑම් ඇති කළා. 1970 මැයි මාසේදී සමගි පෙරමුණු ආණ්ඩුවක් ආවා, ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට්. අන්න ඒකෙදී ඔවුන් අලුත් අමාත්‍යාංශයක් ඇති කළා, නිවාස අමාත්‍යාංශය කියලා. එහෙම කරලා ඒක දුන්න මේ සිංහල නොවන අයකුට, මැදකොළඹ මන්ත්‍රීවරයෙකුට. මොකද මැදකොළඹ තෝරගත්තේ 1970 ලංකාවේ නිවාස ප්‍රශ්නයක් තිබුණ නැහැ. අපි ඒ කාලේ ක්ෂේත්‍රයේ වැඩ කරපු DR වල ලංකාවේ කොහෙවත් තිබුණ නැහැ නිවාස ප්‍රශ්නයක්. ඒ නිසා මේ මැදකොළඹ තිවිච්ච තිබුණ නිවාස ප්‍රශ්නයක්. ඒක මුළු ලංකාවටම පතුරවා හැරීමට පීටර් ක්‍රේනමන් ඇමතිවරයාගේ කාලේ නිවාස අමාත්‍යාංශය සමත් වුණා. ඊළඟට දැන් 77 තවත් මැදකොළඹ දක්ෂ මන්ත්‍රීවරයෙක් ආවා, R ප්‍රේමදාස කියලා. ඔහුට නැවත වතාවක් බාර දුන්නා නිවාස සංවර්ධන කටයුතු ටික. ඕන තරම් සල්ලි ලැබුණා. ඒක නිසා නිවාස 5, නිවාස 10, ගම් උදා, උදාගම්, මෙන්න මේ විදිහට නිකන් පිස්සුවකින් වාගේ නිවාස සෑදීමේ ව්‍යාපාරයක් ප්‍රේමදාස අගමැතිවරයාට සිද්ධ වුණා. මෙතනදී මොකද්ද සිද්ධ වුණේ? අර පොළොවට තියෙන මුල් ගලවලා ගෙට මුල් ඇද්දවීම කියන බටහිර සංකල්පය ක්‍රියාත්මක කිරීම. අපි මේකට රැවටුණා. අදත් මිනිස්සු කියනවා ප්‍රේමදාස මහත්තයා තමයි ලංකාවට වැඩක් කළේ කියලා. මොකද දිගට හරහට නිවාස සෑදීම සිද්ධ කරපු නිසා. මේකේ රහස තියෙනවා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඩේවිස් කියන පීඨයේ, ඩේවිස් කැම්පස් වල. ඒකේ ඒ වර්තාවල් මට එහෙම මෙහෙම හොයාගන්න බලන්නට 1993 දී පුළුවන්කමක් ලැබුණා. දැන් මේ විදිහට වීගෝචන නවීකරණය කළා. ඒකේ මූලික වශයෙන් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වල වෙනසක් සිද්ධ වුණා. ඊළඟට නිවාස සංවර්ධනය කියලා විශාල පාරවල් හදන්නට, ඊළඟ විශාල ගොඩනැගිලි හදන්නට, කොන්ක්‍රීට් දාන්නට, මෙන්න මේ විදිහේ නගර නිර්මාණයක් පටන් ගත්තා ගම අහෝසි වෙන ආකාරයට. ඊළඟට මේ යටතේ තවත් ආව අදහස් මුළු රටටම විදුලි බලය දෙන්න ඕන, මුළු රටටම පාරවල් දෙන්න ඕන. තියෙන පාරවල් ඒකාර කිව්වේ තාර දාලා සකස් කරන්න ඕන, දැන් කියන්නේ කාපට් කරලා සකස් කරන්න ඕන. ඊළඟට අපේ වැව් ශිෂ්ටාචාරයේ වැව් ටික හරි ගැස්සීම වෙනුවට ගංගාවල් හරස් කරලා
විදුලි බලය වේලි හරි ගස්සන්ට ඕන. මෙන්න මේ ආකාරයට මේ පැරණිදේ වෙනස් වෙලා ඒ මත අලුතෙන් දෙයක් ගොඩනගෙනකොට ඒක හැඳින්වෙනවා සංවර්ධනය කියලා. සංවර්ධනය සඳහා ඕනෑතරම් ණය ලැබුණා. ඒක නිසා ලංකාව සංවර්ධන ණය යටතේ අලුත් මාර්ගවලට එළඹෙන්නට පටන් ගත්තා. මේ විදිහට ඊළඟට තවත් මතයක් අපිට දුන්නා. මේ ලංකාව බොහොම නිසල රටක්, ස්වාභාවික සම්පත් නැහැ. ඒ නිසා මේ විදේශිකයෝ තමන්ගේ ආයෝජන අරගෙන ඇහිලා ලංකාවේ කර්මාන්ත ආරම්භ කරන්න ඕන. මොකද මේ කතාවේ තේරුම දැන් බටහිර රටවල පැරණි කර්මාන්තශාලාවලින් මේ පරිසර දූෂණය වෙනවා වැඩි, යන්ත්‍ර සූත්‍රත් පැරණි වැඩි, ඒවා ගෙනහල්ලා මේ ලංකාව වගේ රටවල් වල හයි කරලා කර්මාන්ත පටන් ගන්නට අපේ ශ්‍රමයට ගැබිය යුතු වැටුපත් අඩුයි අර යුරෝපීය රටකට වඩා. මෙන්න මේ විදිහට මේ ආයෝජකයන්ට ඇවිල්ලා ලංකාවේ කර්මාන්ත පටන් ගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලයේදී අලුත් ප්‍රතිපත්තියක් ආවා. නිව් ඉන්ඩස්ට්‍රියල් ස්ටේට්, නව කාර්මික රාජ්‍යයක තමයි ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය. ඒ සඳහා විවෘත ආර්ථික ඇතිකර නැත්නම් අපේ ආර්ථික විදේශිකයන්ට විවෘත කරලා දුන්නා. මේ කාරණාවත් එක්ක සියලුම ලෝකයේ තියෙන නරක ටික ආයෝජකයෝ ආවේ නැහැ, කර්මාන්ත පටන් ගත්තේ නැහැ. නමුත් ලෝකයේ තියෙන සියලුම නරක දේවල් ටික ලංකාවට ඇහිලා රිංග ගත්තා. මෙන්න මේ ආකාරයට මේ සංවර්ධනය කියන වචනය යටතේ හැබැයි අලුත් දේවල් කරනවා, නොතිබිච්ච දේවල් කරනවා, තියෙනක වෙනස් වෙනවා. මේ නිසා මිනිස්සුන්ටත් හුඟක් ආකර්ෂණීය වුණා සංවර්ධනය කියන දේ. මෙහෙම තියෙද්දි දැන් මම මුලින් කිව්වා 1968 වීගෝ විතර නවීකරණය කිරීමෙන් තමයි ලංකාවේ සංවර්ධනය ආරම්භ වුණේ. මේකට හරිත විප්ලවය කියලා කියනවා. එතකොට මේ හරිත විප්ලවය සිද්ධ වෙලා අවුරුදු 15ක් විතර වගේ ගත වුණාන් පස්සේ 1985 විතර වගේ පස්සේ මේ අමුතු ලෙඩක් බෝ වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ? අද අපි කියන රජරට වකුගඩු රෝගය කියලා. මේක හැදුනායින් පස්සේ දැනගන්නේ රෝගය ඇඟට ඇවිල්ලා අවුරුදු 3ක් විතර ගත වුණාම. ඒ දැනගත්තායින් පස්සේ අවුරුදු 5ක් ඇතුළත අර මිනිහා මැරෙනවාමයි. එතකොට තාත්තට ලෙඩේ බෝ වුණායින් පස්සේ හම්බ කරන්න කෙනෙක් නැහැ, වැඩ කරන්න කෙනෙක් නැහැ, අම්මටත් බෝ වෙනවා. එතකොට අම්මයි තාත්තයි දෙන්නම අවුරුදු 5ක් ඇතුළත මැරෙනවා. ඊළඟ ළමයි අසරණ වෙනවා. අර ගෙවල් දොරවල් ඔක්කොම නැති වෙලා යනවා. දරුවෝ පාරට වැටෙනවා. මෙන්න මේ ආකාරයට සම්පූර්ණයෙන් පවුලක් නැති වෙන රෝගයක් තමයි රජරට වකුගඩු රෝගය. හේතුව මොකද්ද? මේ බැර ලෝහ පෝරවල තියෙන, කෘෂි රසායනවල තියෙන බැර ලෝහ වතුරත් එක්ක පොළොවට කිඳා බැස්සයින් පස්සේ මේ කිවුල් වතුර තියෙන වියලි කලාපයේදී මෙන්න මේ රෝගය බරපතල විදිහට ඇති වෙනවා. දැන් 2015 දෙසැම්බර් 31 වාර්තාවලට අනුව 30,000ක් මැරලා තියෙනවා රජරට වකුගඩු රෝගයෙන්. 350,000කට වඩා ඒ රෝගය වැළඳිච්ච අය ඉන්නවා. නමුත් අපිට ගාණක් නැහැ. මොකද මේ එකපාරට මැරලා වැටෙන රෝගයක් නෙමෙයි අර ඩෙංගු වගේ. මේ නිසා දීර්ඝකාලීනව අර සංවර්ධනය නිසා ඇතිවෙච්ච පළවෙනි නරක අපි අඳිනගත්තේ මෙන්න මේ රජරට වකුගඩු රෝගය තුළින්. ඊළඟට තව දෙයක් පෙන්වන්න පුළුවන්. දැන් මහවැලි ව්‍යාපාරය යටතේ පොල්ගොල්ලේ ඉඳලා තව කොහෙද ඈත මේ ඈතකට යනකම් උමගක් තියෙනවා. විස්කම්බ යටි 11 පමණ වන. ඒක හැදිලා තියෙන්නේ හුණුගල් තට්ටුව හරහා. හුණුගල් තට්ටුවෙන් තමයි ලංකාව ඉන්දියානු අර්ධ මහද්වීපයට සම්බන්ධ වෙලා තියෙන්නේ. භූවිද්‍යා මහාචාර්ය විතානගේ මහවැලි ව්‍යාපාරය පටන් ගන්නකොටම කිව්වා ඕක කරන්න එපා. ඔය උමග හැරුවයින් පස්සේ අර පස්සට දුර්වල වෙලා භූමිකම්පාව පොඩි එකක් ආවත් මේක කැඩලා යන්න පුළුවන් කියලා. ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ අපිට පත්තරවල දකින්න ලැබුණා මේ දිගන ප්‍රදේශයේ මහ විශාල ශබ්ද ඇති වුණා කියලා. නමුත් කිසි දෙයක් වෙලා පේන්න ඇත්තේ නැහැ. නමුත් පැහැදිලිව කියන්න පුළුවන් පොළව යට යම් කිසි පැලීම්, ඉදිතැලීම් එන්නේ වගේ දේවල් සිද්ධ වෙන්න ඇති කියලා. දැන් මේ ඊළඟට රෝග සංවර්ධනය ගත්තායින් පස්සේ සංවර්ධනය ලංකාවට ඇතුල් වෙනකොට තිබුණ මොනවද ගම්බද රෝගයන්? පීනස තිබුණා. මේ වයසකයට හන්දිපත් අමාරු තිබුණා. ඊළඟට ඇදුම තිබුණා මේ තෙත් කලාපය විශේෂයෙන්. ක්ෂය රෝගය තිබුණා. ඒ ඇරුණාම මේ අද තියෙන රෝග කන්දරාව එදා තිබුණේ නැහැ. අද තියෙනවා දිය වැඩියාව, හෘද රෝග, පිළිකා, ගෑස්ට්‍රයිටිස්, මෙන්න මේ විදිහේ මහා අලුත් රෝග සංඛ්‍යාවක්. ඇයි මේවා ඇති වුණේ? බටහිර ඖෂධ නිෂ්පාදන සමාගම් වල මේ සඳහා බෙහෙත් හදනවා. ඒ ඖෂධ අලෙවි කර ගැනීමට මේ රටවල මිනිස්සුන්ට ලෙඩ බෝ කරනවා.
ලෙඩ බෝ කරනවා කියලා කියන්නේ කොහොමද අර විශේෂහිත ආහාර ශරීරගත වීමෙන් විශේෂයෙන්ම මේ કૃતિම ආකාරයට සාදපු ආහාර අනුභවය නිසා මිනිස්සු ලෙඩ වෙනවා ඊළඟ ආසියාවේ තවත් දෙයක් තියෙනවා ජනගහනය වැඩි කියලා කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඒක නිසා රෝග හැදිලා විනාශය කරා යන ක්‍රම පහක් අද ක්‍රියාත්මක කරනවා එකක් තමයි විෂගන්වීම කරලා ශරීරය එක්වෙනින් මරණයටපත් කිරීම ජලය විෂගන්වනවා වාතය විසගන්නනවා පොළව විසගන්නනවා ශරීරය විසගන්නනවා මනස විසගන්නනවා කොහමද ජලය විසගන්වන්නේ ක්ලෝරින් දානවා ටැප් වතුර වලට එතකොට ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් ටැප් වතුර තමයි බොන්නේ ක්ලෝරින් කියන්නේ වසක් ඒක ඇඟට ඇතුල් වෙනවා යන්න ජලය විසගන්නවා ඊළඟ දෙවනුව වාතය විසගන්නනවා එතකොට මේ වාතය විසගන්වීමට ලංකාවේ කර්මාන්තශාලා ඇති වුණේ නැහැ ඒ නිසා ලංකාවේ වාතය විසගන්වන්නේ මේ මෝටර් රථවල වෙනත් යන්ත්‍ර සූත්‍රවල දුම් පිට කිරීමෙන් මේ හේතුව නිසා කොයිතරම් වැඩි වුණත් නවත්තන්නේ නැතුව ජපානයේ හැම තැනම කබල් වාහන ඔක්කොම ටික දැන් ලංකාවට ගෙනහැරලා තියෙනවා හේතුව මොකද්ද වාතය විස ගන්නන්නට පුළුවන් ලංකාවේ මේ කබල් වාහනවල දුම් පිට කිරීමෙන් පමණයි ඊළඟට පොළොව විස ගන්නනවා දැන් පොළොව විස ගැනීම නම් ඉවරයි මොකද අර කෘතිම පොහොර සහ කුසිත සානයන් මාර්ගයෙන් පොළොව දැන් මැරිලා ඊළඟට හතර වෙනුව ශරීරය විස ගන්නනවා මේ විදිහේ ජාන විකෘත කරපු ආහාර වර්ග අපිට කන්ට සැලැස්වීමෙන් පස්වනම මනස විස ගන්නනවා කොම්පියුටරෙන් රූපවාහිනියෙන් සහ ඉලෙක්ට්‍රොනික නොතුම් දේවල් වලින් මෙන්න මේ විදිහට මේ ජනගහනය අඩු කිරීම අර ගෝලීයකරණේ එක අපේක්ෂාවක් වෙනවා දැන් මේ කොවිඩ් වදුරේදිත් බටහිර වෛද්‍ය විශේෂඥයෝ කියනවා ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකඟ නොවන ඊට විරුද්ධ වෙන කට්ටිය කියනවා ලොක්ඩවුන් නැමැති පාරවල් වහලා නගර වහලා මිනිස්සුන්ට එහෙම යන්ට නොදී කර්මාන්තශාලා වෙනදාම් කටයුතු නවත්තලා ලොක්ඩවුන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික රීසෙට් ඉකොනොමික් රීසෙටින් දැනට යම් කිසි විදිහකට සෙට් වෙලා තියෙනවා නම් ඒක වටලා බලවත් ඒවා විතරක් ඉතුරු වෙද්දී පොඩි පොඩි ආයතන වැටලා යනවා කර්මාන්තශාලා වෙනදාම් ඒ ඔක්කොම ටික අන්න රීසෙට් වෙනවා ඊළඟට කොවිඩ් වල ප්‍රතිකාරය මොකද්ද මේ වැක්සීන් එක වැක්සීන් එකේ නොයෙකුත් විශේෂිත දේවල් World Doctors Fellowship කියන ලෝකයේ ප්‍රබල වෛද්‍ය ආයතනය කියන දෙයක් තමයි ඌරන්ගේ බල්ලන්ගේ සහ වඳුරන්ගේ DNA මේවට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට පුංචි රොබෝ කෙනෙක් පොඩි chip එකක් ඇතුළත් කරලා ඒවා වැඩ කරනවා G5 කුළුණු වලට ඇන්ටනාවක් හැටියට. තුන්වෙනුව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම දරුවන් නැති කිරීමේ ශක්තිය දුර්වල කරලා තියෙනවා. මෙච්චර දවසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිවිසුමක් තිබුණා ලෝකේ රටවල් එක්ක කොවිඩ් රෝගීන්ගේ මිනි පෝස්ට් මෝර්ටම් තියන්නේ නැත්නම් මිනි කපල බලන්නේ නැහැ. නමුත් මේක ඉවසන්න බැලුව රුසියාවයි ඉතාලියයි දෙක මේ මිනි කපල බැලුවා. බැලුවයින් පස්සේ ඔවුන්ට දැකන්න ලැබිලා තියෙනවා කොරෝනා වෛරසයක් නෙමෙයි අර G5 කුරුණු වලින් ආපු එක්තරා ඉලෙක්ට්‍රෝ මැග්නටික් ප්‍රහාරයක් බැක්ටීරියා මගින් සිද්ධ වෙච්ච. එහෙමනම් ඉතා පැහැදිලිව තියෙනවා විශාල කුමන්ත්‍රණයක් මෙහි තියෙනවායි කියලා. දැන් මෙම කාර්යය ගෝලීය මට්ටමෙන් කරපු පළමුවෙනි අත්හදා බැලීම සහ අත්දැකීම ඔවුන්ට හුඟක් වැදගත් වෙනවා. කොයිතරම් දුරට ගෝලීය රාජ්‍ය කරා යාමට පුළුවන්ද කියලා හිතා ගැනීමට දැන් ලෝකයට එක මොලයක් එක අදහසක් තියෙනකොට ලෝකය හසුරුවන්න පුළුවන් කියලා ඔවුන් සෑහීමටපත් වෙලා තියෙනවා. ඒක අපිටත් පේනවා ලංකා විශේෂයෙන්ම COVID-19 සනීප කිරීමට දේශීය වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍ය ක්‍රමයන්ට පුළුවන්කම තියෙද්දි ඒගොල්ලෝ පැත්තකට කරලා තියෙනවා වෛරස් වලට බෙහෙත් නැහැ කියලා කියන බටහිර වෛද්‍යවරුන්ට ඒව පවර්ලා තියෙනවා. ඊළඟට මේ පෙරේද දේශීය වෛද්‍ය ඇමතිතුමා කිව්වා බොරැල්ලේ ආයුර්වේද රෝහලේ වාට්ටු හරිගස්සලා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනවා කියලා. අද උදේ පත්තරවල කියනවා නෑ නෑ ඒක බොරුවක්. ඒවා රෝගීන් රඳවන ස්ථානයක් පමණයි බෙහෙත් දෙන්න බෑ කියලා. මෙන්න මේ විදිහට අපේ රටවල් ලවා අපේ තියෙන දේවල් නැති කරලා දානවා. මොකද අර මූලධර්මය රකින්න එකයි තියෙන්න හොළුවන්. ලෝකේ ඖෂධ නම් එක රටාවයි. ආහාර නම් එක රටාවයි. එක භාෂාවයි, එක ආගමයි, එක රටයි. මෙන්න මේ විදිහට සජ්ජාතීන්ගේ සංවිධානය නැමැති වාහනය නැගිලා මේ සංවර්ධනය කියන ඉන්ධන පටවාගෙන අපිව අරගෙන යනවා ගෝලීය රාජ්‍යයක් කරා.
යුරෝපය කරලා අවසානයි දැන් ආසියාවට බැස්සා දැන් ආසියාවේ අපිව වෙනස් කරලා තියෙනවා මේකට කියන්නේ මොකද්ද කළු ලෝකය සුදු කිරීම මිනිහා සුදු වුණේ යම් කිසි හේතුවක් නිසා මිනිහා කළු වුණේ යම් කිසි හේතුවක් නිසා දේශගුණික හේතු නිසා මේ දේශගුණික හේතුව සලකන්නේ නැතුව නිවර්තනය කර රටවල කළු මිනිසුන්ගේ ජීවත් වීමේ රටාව වෙනස් කරගෙන යනවා දැන් හුඟක් වෙනස් කරලා තියෙනවා සීතල සුදු රටවල මිනිසුන්ගේ ක්‍රමය දක්වා මෙන්න මේකේ මාර්ගයෙන් තමයි ඉලුමිනිටි න්‍යාය කියන්නේ ලෝකයේ සීත කලාපයේ සහ උෂ්ණ කලාපයේ දේශගුණය වෙනස් ගස්වැල් වෙනස් සතුන් වෙනස් නමුත් මිනිහා එකයි බවට පත් කරනවා අර ඒගොල්ලෝ විදහාතර දෙන කර්ම තමයි දෙවියන්ගේ සමාන ස්වරූපයෙන් මිනිහා මැවීම ඇඩම්ගේ සහ ඊව්ගේ දරුවන්ගෙන් මිනිහා පැවතීම මෙන්න මේක නිසා ලෝකයේ එක මිනිහෙක් පමණක් තියෙන ඒ එක මිනිහාගේ දේ ඔක්කොටම ගැලපෙන ක්‍රමයට ලෝකයේ සකස් කිරීම තමයි කරන්නේ. කොවිඩ් වල අපිට පැහැදිලිව පේනවා මේ වැක්සීන් එක තමයි එකම ප්‍රතිකාරය. මේක තමයි මුළු ලෝකයටම ලෝක මිනිස්සු ඔක්කොම එකයි ඔක්කොටම ප්‍රතිකාරය වේ යුතුයි මේක. මෙන්න මේ විදිහට මිනිස්සුන්ගේ අදහස් වලට වැරදි දේවල් කාවද්දමින් මේ ඒකීය ලෝකයක් ඒකීය ගෝලයක් ඇති කිරීමට ලෝක යුදෙව බලවේගය දරන උත්සාහය තමයි අද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ආධිපත්‍යවාදය තුළින් කොවිඩ් 19 කියලා එහෙම නැත්නම් කොවිඩ් 19 කියලා කියන්නේ සෙන් අමාරුවක් ප්‍රතිශ්‍යා වුණ මේ බොරුවට තුරතල් නම් දාගෙන ඒගොල්ලෝ මොකද්ද හොරයක් කරනවා මේක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනකොට අපි විනාශ වෙලා අවසානයි ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂන් ය අභිවා YouTube නාලිකා අතරේ ඉහළින්ම